විස්සයි විසියක පෙබරවාරි දොළොස්වැනි දා ගරු අධිකරණ ඇමතිතුමා ප්‍රකාශ කරනවා විහාරගම් දේවාල පනත කියන්නේ පුද්ගලික නීතියක් කියලා. ඉතින් මේක ඉතාමත් වැරදි ප්‍රකාශයක්. විහාරගම් දේවාල පනත, ඒ වගේම මුස්ලිම් පල්ලි හා පුණ්‍යාධාර හා වකූෆ් පනත, චර්ච් ඔෆ් සිලෝන් පනත, මේ සියලුම පනතවල් පුද්ගලික නීති වෙන්නේ නැහැ. ඒව ඔක්කොම සාමාන්‍ය රටේ නීති. අදාළ අපේ අපේ ඒක දෙන්නේ මේ ඉදිරිපත් කළ දෙන ලිපියක්. මේ අදාළ ලිපිය මා සභාගත කරනවා. ඒක මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ විහාරගම් දේවාල පනත පුද්ගල නීතියක් කියලා අධිකරණතුමා කියපු ඒ ප්‍රකාශය හැන්සාටකින් ඉවත් කරන්න කියලා. පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමින්දයන් වහන්සේ 2021 දෙවැනි මාසේ 9 වෙනිදා ලිඛිතව ඉදිරිපත් කරලා 10 වෙනිදා මං හිතන විදිහට ප්‍රකාශයක් කරා. ඒ ප්‍රකාශයට දීපු උත්තරයක් අල්ලගෙන තමයි මේ මතභේදාත්මක කරුණු පැහැදිලි කිරීමක් වෙලා තියෙන්නේ. මම හිතනවා බොහෝ විට මම අනිවාර්යයෙන්ම කියන්නට ඕන කිසිසේත්ම මම අධිකරණ අමතිවරයා වශයෙන් ඉන්නකම් බෞද්ධ විහාරගම් දේවාල පනතට අහෝසි කරන්නවත් අතබාන්නවත් කිසිසේත්ම අපේ බලාපොරොත්තුකුත් නැහැ, කරන්නෙත් නැහැ, හීනෙන්වත් හිතලවත් නැහැ. මම කිව්වේ යෝජනා කරන ආකාරයට 16 ඉවත් වෙලා ගියොත් මේ තියෙන නීති රාශියක් කඩාවැටෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මට කියයි මම තමයි මේකට මූලික වෙලා මේව කඩාවැද්දම් කියලා. මමත් ජනාධිපති නීතිඥවරේ. නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, නීති ගේන්නේ කොහොමද, නීතිය මේ සම්මත කරගන්නේ කොහොමද පිළිබඳව මට හොඳ අවබෝධයක් තියෙනවා. මේ රටේ පුළුවන්ද මේ සිංහල බෞද්ධ ජනතාවට විරුද්ධ, එහෙම නැත්නම් ඔවුන්ගේ පාරම්පරික අයිතිවාසිකම් වලට විරුද්ධව මට නීති ගේන්න? මම එච්චර මේ මොඩෙන් නෙවෙයිනේ.